වසර 60කට පසු ජපානයට බලපාන විශාලතම සුළි කුණාටුව මේ වන විටත් ජපානය හරහා හමා යමින් පවතිනවා. දැඩි සුළි කුණාටුවත් සමග ඇදහැරෙන වර්ෂාපතනය හේතුවෙන් ජපානයේ ගංගාවල ජලමට්ටම ඉහළ යාම නිසා ජපානය දැඩි අවදානම් තත්ත්වයකයි පවතින්නේ. හගිබිස් සුළි කුණාටුව අද දිනේදී ජපානයට ඇතුළු විය හැකි බවට එරට කාලගුණ අංශ ඊයේ සිටම අනතුරු ඇගවීම් සිදු කළා. ජපානයේ හොන්ෂු දූපතෙන් අද පස්සුරුවේ හගිබිස් සුළි කුණාටුව එරටට ඇතුළු විය හැකි බවයි කාලගුණ අංශ පවසන්නේ. මේ හේතුවෙන් මිලියනකට අධික පිරිසක් ආරක්ෂිත ස්ථාන කරා යොමු කර තිබෙනවා. මෙම සුළි කුණාටුව පැයට කිලෝමීටර 180ක වේගයකින් හමා යන අතර ගන්වතුරු සහ නායෑම්ද සිදු විය හැකි බවටයි ජපාන කාලගුණ අංශ අනතුරු අගවන්නේ. ටෝකියෝ නගරය ඇතුළු නගර රැසක විදුලි සැපයුමද අත්හිටුවා තිබෙනවා. ජනතාවට නිවෙස්වලම සිටින ලෙසටයි බලධාරීන් අනතුරු අගවා තිබෙන්නේ. මේ අතර නගර රැසක පාසල්, කාර්යාල, වෙළඳසැල්ද වසාතමා තිබෙනවා. දුම්රිය, ගුවන්කමන් සහ ගමනාගමන කටයුතුද තාවකාලිකව නවතා දැමීමටයි බලධාරීන් පියවරගෙන ඇත්තේ. ගුවන් ගමන් 1600කට වැඩි ප්‍රමාණයක්ද අත්හිටුවා තිබෙනවා.